සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මැස් ටිප් ලංකා යුරෝප් චැනල් එක වෙනුවෙන් ඉතින් අද කතා කරන්නේ 2018 අප සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න පත්‍රයේ කුලක ගානට කොහොමද උත්තර ලියන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වෙනකොටත් මේ ගාන හදන්න උත්සාහ කරලා ඇති කියලා හිතන නිසා මම ප්‍රශ්නය මුලින්ම කියවන්නම්. ප්‍රශ්න වලට දක ගණන හම්බෙන්නේ නැති වෙයි, මොකද අප සාමාන්‍ය පෙළ ලියන සියලු දෙනා අතරේ මේ වෙනකොට පාස් පේපර් එක තියෙන්න ඕනේ 2018. එහෙමත් නැති කෙනෙක් නැති මේ වීඩියෝ එක බැලුවෙත් නැත්නම් බැලුවේ නැතත් කමක් නැහැ කියන්න පුළුවන්. මොකද කිසිම වමනාවක් නැහැ කියන එක කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය වල නැත්නම් මගේ පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා www.mastublanka.ml කියන වෙබ්සයිට් එකේ ලින්ක් එක. ඒකට ගිහින් ප්‍රශ්නය බලන්න පුළුවන්. ඉතින් බලමු ප්‍රශ්නේ. එක්තරා පාසලක මේ වගේ රූප සටහනක් ඇඳලා දීලා තියෙනවා ප්‍රශ්නේ කියන කෙනේ. ඉතින් ඒකේ මේ එකක් ගිනුම් කරන්නේ කියලා නම් කරලා තියෙනවා, අනිත් දෙක නම් කරලා නැහැ. ඉතින් අපි බලමු මේ දෙක අපිට නම් කරගන්න තමයි මේ ප්‍රශ්නේ කියන්නේ. කොහොමද නම් කරගන්නේ කියලා. එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිනුම් කරන යන විෂයන් හදාරන ශිෂ්‍ය සංඛ්‍යා පිළිබඳ තොරතුරු නිරූපණය සඳහා ඇඳී අසම්පූර්ණ වෙන් සටහනක් මෙහි දැක්වේ. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හාධාරණ සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරයි. අන්න හොඳ වගන්තියක්. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හාධාරණ සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරයි. රොමිලා කයික අහනවා, දී ඇති වෙන් රූප වෙන් සටහන උත්තර පත්‍රයට පිටපත් කරගෙන අනෙකුත් විෂයන් දෙක හාධාරණ ශිෂ්‍ය කුලක සුදුසු පරිදි නම් කරන්න කියලා කියනවා. ඉතින් සුදුසු පරිදි නම් කරන්න කියලා තියෙනවා. ඊට ටික කියවන කලින් අපි ඒ වැඩේ කරමු. මේකේ හොඳම දේ තමයි මේ පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය. ඒතොර දැන් අනිවාර්යෙන් මේක ගිනුම් කරන්නේ නම් අනිත් දෙක එකක් ව්‍යාපාර සංඛ්‍යානය වෙන්න ඕනේ, අනිත් එක ආර්ථික විද්‍යාව වෙන්න ඕනේ. හොඳම වචනේ තමයි වාක්‍ය තමයි පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හාධාරණ සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හාධාරයි. ව්‍යාපාර සංඛ්‍යානය හාධාරණ ඔක්කොම ටික ආර්ථික විද්‍යාව හාධාරණවලු. හැබැයි එකෙන් කියවෙන්නේ ආර්ථික විද්‍යාව හාධාරණ ඔක්කොම ටික ව්‍යාපාර සංඛ්‍යානයත් හදාරනවා කියලා. එහෙනම් ව්‍යාපාර සංඛ්‍යානය තියෙන ඇතුලේ ආර්ථික විද්‍යාව තියෙන පිට. මම තව ටිකක් පැහැදිලි කරන්නම්. ඒතොර තමයි ආර්ථික විද්‍යාව හදාරන ව්‍යාපාර සංඛ්‍යානය හදාරන්නේ නැති පිරිස මේ හරි ඇති. ඒතොර මේ හරි ඉන්න ටික ව්‍යාපාර සංඛ්‍යානය හදාරන. ඒතොර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන නික දල වශයෙන් හිතුව 50 කිදොත් ඒ 50ම ආර්ථික විද්‍යාව අනිවාර්යෙන් හදාරනවා. ඒතොර ආර්ථික විද්‍යාව තමයි පිටින් තියෙන්න ඕන. මේක ව්‍යාපාර සංඛ්‍යානය වෙන්න ඕන. ඔය විදිහට නම් කරගත්තට පස්සේ අපි ඉතුරු ප්‍රශ්න ටික කියවලා බලමු හදන්න. මේ පහත දැක්වෙන තොරතුරු වෙන් සටහනේ ඇතුළත් කරන්න කියනවා. ශිෂ්‍ය 45 දෙනෙක් ගිණුම් කරන්නේ හදාරති. හරි, ශිෂ්‍ය 45 දෙනෙක් ගිණුම් කරන්නේ හදාරති. මෙන්න මෙතන වචනයක් තියෙනවා පමණක් කියලා. මේකේදී නැහැ. ශිෂ්‍යෝ 45 දෙනෙක් ගිණුම් කරන්නේ හදාරති. ගිණුම් කරන්නේ පමණක් කියලා තිබ්බනම් මෙන්න මේ ටිකේ එන්නේ. මෙන්න මේ ටිකේ එන්නේ ගිණුම් කරන්නේ පමණක් කියලා තිබ්බනම්. ඉතින් දැන් පමණ කියලා නැති නිසා මේ සියලුම ගිනුම් කරණය කියන රවුමෙම ඉන්නවා 45 දිනේ. ඒ කියන්නේ මේ ගිනුම් කරණය කියන රවුම කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. මෙතන එක කොටසක් තියෙනවා, මෙතන තව කොටසක් තියෙනවා, මෙතන තව කොටසක් ඉන්නවා. ඔය ඔක්කොගෙම වෙන වෙනම කීයද කියලා දන්නේ නැතුනට ඔක්කොගෙම 45ක් ඉන්නවා. ඒ නිසා අපි ඒ වගේම මේ රවුම උඩ දාන්නේ සියලුම දේට අයිති කියන්නේ. ඉතින් ඔළුවේ වැඩ කරනවනේ මේ කෑලි තුනේම එකතුව තමයි මේ 45 කියන්නේ කියලා. ඊළඟ කියන ශිෂ්‍යෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරති. ව්‍යාපාර සංඛ්‍යානය ශිෂ්‍යෝ 30 දෙනෙක් හදාරනවා. එතනත් ව්‍යාපාර සංඛ්‍යානය කියන රවුම කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙතන එක කොටසක්, මෙතන තව කොටසක්. ඉතින් කොටස් දෙකේම එකතුව තමයි 30යි කියන්නේ. ඒකත් වෙන වෙනම දාන්න නිසා අපිට ඉර උඩ තමයි දාන්න වෙන්නේ. එතන 30යි. හරි. ඊළඟට ශිෂ්‍යෝ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතුරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරති. ශිෂ්‍යෝ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතුරින් ආර්ථික විද්‍යාව පමණක් හදාර්ති. ආර්ථික විද්‍යාව පමණක්. ඒතර මෙන්න මේ කැලේ අයිති වෙන්නත් බෑ. ඒතර ගිනුම් කරන්නට අයිති වෙනවා. ඒතර ආර්ථික විද්‍යාව පමණක් ඉන්නේ මෙන්න මේ ටික. පේනදි මෙන්න මේ ටික තමයි ආර්ථික විද්‍යාව පමණක් ඉන්නේ. මේ ව්‍යාපාර සංඛ්‍යානයට පිටින් ගිනුම් කරන්නට පිටින් කොටසේ 18ක් ඉන්නවලු. හරි, ඔන්න ඔය විදිහට අපිට ඇතුළත් කරගන්න පුළුවන් මේ කියන දත්ත ටික. ඊට පස්සේ රෝමලකන් දෙක බලමු මොකක්ද අහන්නේ කියලා. මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණ හදාරන ශිෂ්‍යයන් නිරූපණය වෙන ප්‍රදේශ අඳුරු කරන්න. ප්‍රදේශ අඳුරු කරන්න වෙනද සාමාන්‍ය ප්‍රදේශයේ අඳුරු කරන්න එන්නේ
අද ප්‍රදේශ කියලා තියෙන මේක දෙකක් ඇති අනිවාර්යෙන්ම මොන ප්‍රදේශයේ දඳුරන් කරන්න කියන්නේ ව්‍යාපාර මෙම විෂයන් තුන අතරින් දෙකක් පමණක් හරි බලමු කොහේ කොහෙද කියලා මෙතන ඉන්න කට්ටිය මේ 18 දෙනා එකයි ආර්ථික විද්‍යාව විතරයි හදාරන්නේ මෙම විෂයන් තුන අතරින් ඒතර මේ කට්ටිය ආර්ට් විෂය කරන ඇත්තේ මොකද ඒ කට්ටියට ආර්ථික විද්‍යාව කරන්න පුළුවන්නේ එතකොට විෂයන් දෙකක් පමණක් හදාරන පිරිස ඉන්නවා මෙන්න මේ ටිකේ එයාලා මොකද්ද ආර්ථික විද්‍යාව සහ ඒකම ගිනුම් කරන්නේ හදාරනවා මේ ටික ගන්න බෑ හේතුව එයාලා ආර්ථික විද්‍යාවත් හදාරනවා ව්‍යාපාර සංඛ්‍යානත් හදාරනවා ගිනුම් කරන්නේත් හදාරනවා ඒතර මේ ටික ගිනුම් කරන්නේ හදාරන නිසා මේ ටික ගන්න බෑ මෙන්න මේ ටික සහ මෙන්න මේ ටික එයාලා ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර සංඛ්‍යානත් ඒතර ඔන්න ඔය ටික පාඩ කරන්න ඕන නෝම හරි ඒ ටිකත් කරා ඉරස්සේ බලමු ශිෂ්‍යෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හා ගිනුම් කරන යන විෂයන් දෙකෙන් අඩුතරමින් එක් විෂයක්වත් හදාරති මෙම විෂයන් තුනම හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද කියනවා ඔන්න ඔය ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් ඉතින් මේ ප්‍රශ්නේදී මම මේ ප්‍රශ්නෙට අදාළ වීඩියෝ එකක් මීට කලින් කරලා තියෙනවා ඒක මම මේ දැන් ඉහලින් දාන්න ලින්ක් එක ඔයාලා ක්ලික් කරලා බලන්න මේ ලින්ක් එකේ එහෙම නැත්නම් මේ වීඩියෝ එක අවසානටත් දාන්න. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාන්නම්. ඔයාලා වීඩියෝ එක ක්ලික් කරලා බලන්න. මොකද ඒකෙදි මේ කියන තියරිය හොඳටම පැහැදිලි කරලා තියෙනවා. මම මේකෙදි දල වශයෙන් වේගෙන් පැහැදිලි කරනවා. මොකද ඔයාලගේ කාලය වටින නිසා. ඉතින් තේරු නැති කෙනෙක් ඉන්නවා විතරක් ඒක බලන්න. ඉතින් මෙතනදි කියනවා මෙම ශිෂ්‍යෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හා ගිණුම් කරන යන විෂයන් දෙකෙන් අඩුතරමින් එක් විෂයක්වත් හදාරති. ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිනුම් කරන. එතකොට මෙන්න ව්‍යාපාර සංඛ්‍යානය මෙන්න ගිනුම් කරන. මම ඒක පැත්තකින් චුට්ටක් අඳ ගන්නම්කෝ. මෙන්න ව්‍යාපාර සංඛ්‍යානය මෙහෙම ඇත්තටම පැත්තකින් අඳ අඳ ඉන්න ඕනේ වල විභාගෙට. මෙන්න ගිනුම් ව්‍යාපාර සංඛ්‍යානය ලොකුවට තියෙන ගිනුම් කරන. ඉතින් ඔය දෙකේ දැන් 45 කියලා තියෙනවා මෙතන 30 කියලා තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ මාගෙත් එක දිගටම රැඳිලා හිටපු කෙනෙකුට මේක ඇත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ මාගේ කලින් වීඩියෝ අනිවාර්යෙන් බලලා ඇති. ඒක මම අවසානට දාන්නම් මේ වීඩියෝ එක අවසානට. ඉතින් මෙන්න මේ දෙකේ අඩුතරම එක් විෂයක්වත් හදාරති ශිෂ්‍යෝ 55 දෙනෙක්. ඒතකොට මේකේ 55ක් ඉන්න ඕන. මම විෂයන් තුනම හදාරන. ඒ කියන්නේ මේකේ විෂයන් තුනම හදාරන කියන්නේ ඇත්තටම මේ ටිකනේ. ඒ කියන්නේ මේ ගානේ බැලුවොත් මේ මැද ටිකනේ විෂයන් තුනම හදාරන වෙන්නේ. දැන් මේ ලොකු රවුම මේ ආර්ථික විද්‍යාව රවුම අරපින්නම් තමයි මෙතන දෙකක් වායේ පේන්නේ. ඒතර තුන් දෙනෙක් හදාරනා ඉන්නේ මෙන්න මෙතන. ඒතර බලමු කොහොමද ඒ ගාන හදන්නේ කියලා. ඉතින් එතන 45යි 30යි එකතු කරපුවාම 45 සහ 30 එකතු කරපුවාම අපිට උත්තරයට එනවා 75යි. හැබැයි මෙතන ඉන්න පුළුවන් 55යිනේ. මෙතන ඉන්න පුළුවන් 55යි. එතනින් අපි අතින් එතනදී වැරද්දක් වෙනවා. මොකද මේ 30යි කියලා ගන්න වෙලාවෙත් මෙන්න මේ මැද කොටස අහුණා. 45යි කියලා ගන්න වෙලාවෙත් මේ මැද කොටස අහුණා. ඒ නිසා අපි අතින් මැද කොටස දෙසරයක් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ එක සැරයක් වැඩිපුර එකතු වෙලා තියෙනවා. අන්න එක සැරයක් වැඩිපුර එකතු වුණු නිසා 55 එන්න ඕන තැනට 75 ඇවිල්ලා තියෙනවා. තේරුණාද? මේ 30 කියලා ගද්දිත් මැද අහුණා. 45 කියලා ගද්දිත් මැද අහුණා. එතකොට අපි අතින් මැද දෙසරයක් අහු වුණා. එක සැරයක් නම් අහු විය යුතුයි. එතකොට වැඩිපුර එකක් අපි අතින් වැරදිලා අහු වුණා. වැඩිපුර අහු වුණේ මැද කොටස නම් අපිට 55 එන්න ඕන තැනට 75 උත්තරයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි අතින් 20ක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 20 තියෙන්නේ මේ මැද කොටසේ කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මැදට 20 දාන්න පුළුවන්. හරි. ඒ කොටසත් හරි. ඊට පස්සේ රොමිලකන් 4 කියනවා මෙම විෂයන් තුන අතරින් ගිණුම් කරන්නේ පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරන්නේ හැර වෙනත් ව්‍යාපාර සංඛ්‍යාන හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. අන්න සුපිරි ප්‍රශ්නයක් අහනවා. මෙම විෂයන් තුන අතරින් ගිණුම් කරන්නේ පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේ ටික ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරන්නේ පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරන්නේ හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් නම් ගිණුම් කරන්නේ හැර හරි දැන් අපිට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ප්‍රශ්නේ මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මේකේ 30ක් ඉන්නවා මෙතන 20යි එහෙනම් මෙතන හොයාගන්න පුළුවන් 10යි කියලා. එතකොට තව අපිට මේ ටික හොයාගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි බලමු
ප්‍රශ්නය අහනවා මෙම විෂයන් තුන අතරින් ගිණුම් කරණේ පමණක් හදාන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම් කරණේ හැර ව්‍යාපාර සංඛ්‍යාවනේ කියන්නේ මේ 10 ගිණුම් කරණේ හැර ව්‍යාපාර සංඛ්‍යාවනේ හදාන ශිෂ්‍ය සංඛ්‍යාව මේ දෙගුණයක් නම් ආර්ථික විද්‍යාව හදාන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද කියලා අහන්නේ. ඉතින් මෙතන 10යි ඒ වගේ දෙගුණයක්ලු මෙතන. එහෙනම් එතන 20යි. එතන 20යි අපෙන් අහන්නේ දෙගුණයක් නම් ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව රවුමේ දැන් කී දෙනෙක් ඉන්නවද කියලා තමයි අහන්නේ. ඊට කලින් අපි මේ කෑල්ල හොයාගන්න. මොකද ආර්ථික විද්‍යාවේ තියෙන කෑලිතුම හතර තමයි 1 2 3 4. ආර්ථික විද්‍යාව කියන රවුම හොඳට බලන්න. මේ රවුම තමයි බෙදලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මෙතනම 30ක් ඉන්නවා. ඇත්තටම 10 20 30. ඒතකොට ඒ 30 ගත්තාම 10 20 වෙනම එකතු කරන්න ඕනේ නැහැ. එතන 30යි සව මේ කෑල්ලේ 18යි. මෙන්න මේ කෑල්ල අපි හොයාගන්න ඕන. ඒ කැල්ල හොයාගන්න මේ බලන්න මෙතන 20යි මෙතන 20යි. එතකොට මේ 45 කියන රවුම එහෙම නැත්නම් ගිණුම් කරණය කියන රවුම කොටස් 1 2 3කට බෙදලා තියෙනවා. ඒකේ කොටස් දෙකක් දැනටම දන්නවා. ඒ දෙක එකතු කරපුවාම 40යි. තව 45ක් වෙන්න මදි. එහෙනම් මේ ටිකේ 5යි. දැන් අපෙන් ආර්ථික විද්‍යාව හදාරන පිරිස අහන්නේ ආර්ථික විද්‍යාව හදාරන පිරිස ආර්ථික විද්‍යාව හදාරන පිරිස සමානයි. මෙන්න මේ ඔක්කොම ටික එකතු කරනවා නම් මෙතන 10 20 එකතු කරොත් 30 ගන්නෑ. 30 කියලා ගත්තොත් 10 20 ගන්න. ඒක වලට තේරෙනවා. මොකද 10 20 එකතු කරපුවාම වෙන උත්තරේ තමයි මේ 30 කියලා දීලා තියෙන්නේ. ඉතින් මම එකතු කරනවා 30 ධන 18 ධන 5. 30 ධන 18 ධන 5. ඔව් ඒකේ තියෙන ඔක්කොම ටික එතකොට අහු වෙනවා. 30යි 5යි 35යි 35යි 18යි. 35යි 18යි 5 8යි 13ෙන් 3 දැම එකක් ඉතුරුයි. 3 1යි 4යි 1යි 5යි 53යි. ඒතර ආර්ථික විද්‍යාව හදාරන පිරිස 53යි කියලා අපිට උත්තරයට ගන්න පුළුවන්. එහෙනම් 2018 අප සාමාන්‍ය විභාගයට හම්බුණු ප්‍රශ්න පත්‍රයේ කුලක ගානට උත්තර ලියන්නේ ওই විදිහට තමයි. ඉතින් මතක් කරන්න ඕනේ අපි මැස්ටිප් ලංකා 2 YouTube channel එක පටන් ගත්තා. කොහොමද මේ අන්තර්ජාලයෙන් මුදලක් උපයන්නේ කියන එක. ඔයාලත් කැමති නම් අන්තර්ජාලයෙන් මුදලක් උපයන විදිහට දැනගන්න ඒ channel එකත් ගිහින් subscribe කරන්න. ඒ වගේම තවත් මේ වගේ ගණන් පාඩම් ඉගෙන ගන්න අපිත් එක්කම රැඳිලා ඉන්න මැස්ටිප් ලංකා එක channel එක. ඒ කියන්නේ මැස්ටිප් ලංකා channel එකත් subscribe කරන්න. තවත් නොදන්න යාළුවන්ට දැනගන්න මේ video එක share කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් තේරෙන දේවල් තියෙනවා නම් පළවෙනි ડિස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට එවන්න. අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ඔයාලට ගෙදර ගුරුවරයෙක් ඉන්නවා වගේ තමයි. එහෙනම් ඉතින් හොඳටම තේරෙන්නේ නැති කියලා හිතනවා මේ ප්‍රශ්නේ. අර අනිවාර්යයෙන්ම කියනෝනේ මෙන්න මේ 20 ගත්තු හැටි තේරුනේ නැත්නම් ඔයාලා ගිහින් මගේ වීඩියෝ එක බලන්න අනිත් කුලක ගානේ. මොකද ඒකේ ඒ කැලල විතරයි හොඳටම පැහැදිලි කරලා තියෙන්නේ. ඒකට අදාළ ප්‍රශ්නයක් දාලා. ඒක මේ වීඩියෝ අගින් මම දාලා තියෙනවා. මේ දැන් පේනවා ඇති. ඒ වගේම ડિස්ක්‍රිප්ෂන් එකෙත් ඒකට අදාළ link එක දාලා තියෙනවා. එහෙනම් අදරම සමගන්නවා මම මිහිර ජනප්‍රිය මැස් ටිබ් ලංකා YouTube channel එක වෙනුවෙන්.